ජාතික ජනබලවේගේ මහමතිරණය ඉලක්ක කර ගනිමින් සංවිධන කළ ජනහම්වක් අග්‍රමාත්‍යය ආචරය හරිනි අම්්‍රසූරියගේ ප්‍රධානත්තුවෙන් අත්තිරියේ දී පැවැත්වනා. අපි දන්නවා මේ දවස්සවල ඉතින් අර සුපුරුදු පරිදි බොරු කියන්නත් කතා මවන්නත් නං හරිම දක්ෂයි. කවදද ඔය බොරුව එපාවෙන්නේ කියලා මටනන් තේරෙනද. අලුත්ම එ එක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභ සභාපති තෝරනකොට. ට ඕනක්ෙන නෙවෙයිලු තේරුවේ මට තරහ ගයාලු අනුර සහදරය එක රණ්ඩුනාලු ඒත් මං කියන දේ අහන් නඇතුව. අනුර සහෝදරයාට ඕන එක් කෙනා පත් කර ගත්තාලු දැ අපි මේ තීරණගන්න කාමරවය ගොලු ඉඳලවාගේ. හැබැයි කානගාටයි කියන්න. ඒ ඕගොලොන්ගේ බලාපොරොත්තුවය වෙන්න පුළුවන් හැබැයි ඒක නෙවෙයි ඇත්ද. අනුර සහෝදරයි මමයි ඉතාමත්ම ඒ තීරණය ගත්තේ පට මේක කියන එකත් නිකං ගොන්කමක් වගේ. පව ඇත්තටම පව් එතන්ඩ නම් ඒ ගොලො වැටිල තියෙන්නේ. මේ ඒ ගොලොන්ගේ අතර තියෙන අඩුමතරමේ අපේක්ෂක ලයිස්තුව එකගතාවෙන් හදාගන්න බැරින. මේ අපි තීරණ ගන්න විදිිය ගැන ඒගොලොන්ට කතා කරන්න අයිතියක් නෑ. අපි අතර කිසිම ප්‍රශ්නයක් නෑ තරගෙකුත් නෑ කිසිම දෙයක් නෑ අපි ඒ වැඩේ හරියට කරගෙනයාමු. ශ්වවි්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නවසභාපතිවරයාලෙස, ජේෂ් මහාචාර්, කපිල සෙන ත් මහතාපත් කිීම සබහන්ධෙන්. අග්‍රමාතවරිය සහ ජනාතිපතිවරයාතර ගැටුමක් ඇතිවී ඇයි. ඉංග්‍රීසි පුවත්පතක් පසුගේදා වර්තා කරතිමුණ. එම පුවත සමන්දයෙන් කරුණු පැහැදිලි කරමින් අග්‍රමාත්‍ය කාරයාලය අදාල පුවත්ත් ආතනය වෙත ලිපියක් දොමු කිරීමටයි කටයුතු කරතිපුුණේ. මේ සහන්දෙන්. අමා්‍ය විජිත හරත් මහතාද අදහස් පලකර සිටියයක්. ඒ එකක් නැනෑ කිසිසේත් මෙහම දෙයක් නෑ ඒ සම්පූර්ණ විකෘතියක් හිතා මතා හදන ප්‍රෘතියක් අපි මාලිමාව අපි එකට.